At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. ඉස්සර තිබුණ ස්වාභාවිකව තෙත් බිම් වතුර රඳව ගන්න. අපේ වැරදි සංවර්ධන උපායක්‍රම නිසා ඒව සේරම ගොඩ කරලා සංවර්ධනයේ නාමයෙන් වෙන වෙන විජ්ජාවන් පෙන්වන්න ගිහිල්ලා දැන් වතුර රඳව ගන්න තැන් නැහැ. මේ කාරණා සියල්ලම බලපාලා තියෙනවා මේ අද ඇති වෙන තත්ත්වයට. අපේ සූදානම් වීම ප්‍රමාණවත් නැති බව ඉතාම පැහැදිලිව පෙනුණා මේ වෙච්ච ව්‍යසනයෙන් මෙගා ව්‍යාපෘති වෙනුවට ජනතාව බේර ගන්න සුළු ව්‍යාපෘති හරහා රටේ සංවර්ධන මාවත ඇති කරගත යුතුයි. තියෙන්නේ. හැම රජයකටම මේ සම්බන්ධව හැම විටම අපි කවුරුත් අවවාද දීලා තියෙනවා නමුත් ටිකක් ගන්නවා බහුතරයක් අහක් කරනවා ඉතින් විවසනයක් වුණාට පස්සේ තමයි අනේ මේක කරන්න ඕනේ කියලා ඊපස්සේ සුමාන දෙකෙන් අමතක වෙනවා සුමාන දෙකයි මේ ගම් වතුරත් අමතක වෙයි මේ කරපු වැඩේත් අමතක වෙයි ආයෙත් ඊළඟ විවසනයේ තමයි අසරින්නේ ඉතින් මේ ක්‍රමයට යන්න බෑ මේ අවුරුදු 10 කරපු සංවර්ධනයේ විපත්තික අස්පනා අපිට පේන්න තියෙනවා විශේෂයෙන්ම අපි ගත්තොත් මේ නායාම් වලදී ප්‍රධාන සාධකයක් තමයි මිනිස්සු කඳුවල කපලා නීති අනුකූල හෝ නීති විරෝධීව විශාල වශයෙන් තේ වගාව සිද්ධ කරලා තියෙනවා අපි වහම තීරණයක් ගන්න ඕන තේ වගා කරන්න නිම්නයේද කඳු මුදුන දක්වාද කියලා. නිල්ලා ව්‍යාපෘති හැදුවි ගංගොතර වලක්වන්න කියලා. අවුරුදු 20ට ගලන ගංගොතර කවදාවත් නිල්ලා නිම්නේ අද වෙනකන් වලක්වන්න බැරි වුණා. මෙගා මෙගා කියලා දැන් වචනේ කවුරුත් දන්නව ඉංග්‍රීසි දන්නේ නැතිව දන්නව මෙගා මහා පරිමාණ වැඩක් කරන්න යනවා. මොකද්ද මේ මහා පරිමාණ වැඩේ? ඉතින් මෙගා ඒවා දැන් කරන්නේ මේ පරිසර තත්ත්වය යටතේ ඉඩ තියනවාද? අද පෝට් සිටි කියලා එකක් හැදෙනවා. මූද ගොඩ කරනකොට කොහෙන්ද මේ ගල් කඩන්නේ? මේකෙන් ඇති වෙන පාරිසරික බලපෑම කොයි වගේද කියලා අපට කාටවත් කියන්න බෑ. අපි ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ඕනේ. ජනාධිපතිතුමාත් ලස්සනට කියනවා මොකද ප්‍රමුඛතාවයට තැන දී යුතුයි කියලා. මේ අපි ඊයේ පෙරේදා කතා කරන වාහන සම්බන්ධ වාහන වලද ජනාධිපතිතුමා නවත්තලා තියෙනවා මේ ප්‍රමුඛතාවය අපේ රටේ හඳුනාගෙන තියෙනවා මොකක්වත් හඳුනාගෙන නැහැ මොනවත්ම ප්‍රමුඛතාවයක් නෙමෙයි මොකවත්ම හඳුනාගෙන නැහැ ප්‍රමුඛතාවය හඳුනාගෙන නැහැ ද්විතීයිකතාවය හඳුනාගෙනත් නැහැ